ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2019 ඔක්තෝබර් මාස 14 වෙනිදා සිට ඔක්තෝබර් මාස 20 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ සාමාන්‍ය දියුණුවක් අත්වන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ ඔබගේ කේන්ද්‍රයේ 12 1 2 සහ 3 වෙන්න මතින් චන්ද්‍රයා හෙවත් සඳු ගමන් කරනවා සතිය ආරම්භයේ යහපත් නැත බලාපොරොත්තු ඉටුවනුවේ ඉතා සෙමිනුයි රැකී රක්ෂා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වල කිව හැකි තරමේ සාර්ථකත්වයක් පෙන්눔 නොකරන සතියක් විදිහට තමයි දක්න ලැබෙන්නේ අන්‍යයන් සමග කරන ගනුදෙනු වලදී කල්පනාකාරී වී දුව අතර ගිවිසුම් වෙනදී අස්සන් කිරීමෙන් වැළකී සිටීම මේ සතිය ඔබට යහපත් වෙනවා පාඩි සිදුවන්නට බොහෝ දුරට ඉඩකඩ පවතිනා වූ සතියක් සතිය අන්තයේදී බලාපොරොත්තු ඉටුවන අතර ධන ලාභ හා කරන කියන කටයුතු වල සාමාන්‍ය දියුණුවක් අත්පත් කර ගැනීමට ඔබට වාසනාව පවතිනවා විෂම ලග්නයෙන් උපන් ඔබට මේ සතිය හදිස්සි ලොතරැයි ලාභයක් හිමි කරවන්නව සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ චන්ද්‍රයා 11 12 1 සහ 2 වෙන්න මතින් ගමන් කරනවා සුබදායක වාසනාවන්ත සතියකි මිල මුදල් ලාභයකට හිතකරය හදිස්සි ලොතරැයි ලාභයක් හිමිවීමේ ප්‍රවණතාවක් පවතිනවා ගෘහ ජීවිතයේ සතුට සපිරුණු සතියක් විදියට මේ සතිය පුරාම පෙන්눔 කරනවා රැකී රක්ෂා වෙළඳාම් කටයුතු දියුණුවටපත් වෙනවා සමාජයෙන් ගෞරවය හා ප්‍රශංසාව හිම්වන අන්දමේ සමාජ සේවයට කැපවී කටයුතු කරනු ඇත විරුද්ධ ලිංගිකයන් හා වැඩි ඇසුරක් පවත්වා ගැනීමට අවස්ථා උදා කරවන සතියක් ඔවුන්ගෙන් උදව් උපකාරද හිමිවීම ඉතාම සුබදායි සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මිතුර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ප්‍රීතිමත් සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 10 11 12 සහ ලග්නය මතින් චන්ද්‍රයා හෙවත් සඳුගේ ගමන ආරම්භ කරන මොහොතේ තමයි සතිය ආරම්භ වන්නේ කටයුතු සාර්ථකත්වයට පත්වේවි රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාරයන්හි දියුණුවක් අපේක්ෂා කළ හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ ආදායම් තත්ත්වය යහපත් වන අතර හදිස්සි ධනලාභයකට ඉඩකඩ පෙන්눔 කරනවා විදේශිකයන්ගෙන් ලැබෙන මුදල් පිළිබඳව බලාපොරොත්තුවක් තිබිය හැකි වෙනවා ගෞරව සැලකිලි හිමිවන අතර තම නම් ප්‍රසිද්ධියට පත්වෙනවා ප්‍රීතියෙන් දවස ගෙවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ අලුත් හිතවතුන් හිතවත්කම් හඳුනා ගැනීමට හිතවතුන් හඳුනා ගැනීමට අවස්ථා උදා කරන සතියක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ව්‍යාපාර දියුණුවක් ඇති කරවන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා 9 10 11 සහ 12 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා සතියේ මුල් දින දෙක එතරම් යහපත් නැත සිත්තැවුල් කනුකාරුදායක සිදුවීම් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා ශාරීරික සෞඛ්‍යද දුර්වල විය හැකි කාලයක් ඉන්පසු උදාවන දින කිහිපයේ වාසනාවන්ත බවක් තමයි ගෙන දෙන්නේ බලාපොරොත්තු වන ආකාරයට සියලු කටයුතු සිදුවන අතර නොයෙකුත් ආකාරයේ ලාභ හිමිකම් පවතිනවා රැකී රක්ෂා හා ව්‍යාපාර ගොවිතැන් කටයුතු දියුණුවට පත්වෙනවා ස්ත්‍රී පක්ෂය සමග කරන ගනුදෙනු වලින් වාසිදායක තත්ත්වයක් උදා කරවනවා ඔබ ජීවත්වන සමාජ ස්ථරය තුළ ඔබගේ ජනප්‍රියත්වය වැඩිවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය රැකියාවේ දියුණුවක් අපේක්ෂා කළ හැකි කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 8 9 10 සහ 11 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා ශරීර සනීපයේ දුර්වල වන අතර ආමාශගත රෝග හා මුත්‍ර රෝග වලින් පීඩා විඳිනට සතියේ මුල් දින දෙක තුලදී ඔබට සිදුවනු ඇත වියදමද අධික වන්නට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා සතියේ මැද සිට තත්වය යහපත් හැරෙන බවක් තමයි පෙන්눔 කරන්නේ බලාපොරොත්තු ඉටුවන අතර ශාරීරික නිරෝගීතාවයද පවතිනවා අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවේවි රසවත් ආහාර පාන මෙන්ම මුදල් මිල මුදල් ලාභද ලැබීමේ වාසනාව ඔබට පවතිනවා රැකී රක්ෂා ව්‍යාපාර දියුණුවට පත්වන අතර තම තත්ත්වයද උසස් වනු ඇත පහුලේ සමගිය හා සාමය පවතින අතර දරුවන්ගේ ජයග්‍රහණය පිළිබඳ සතුටු විය හැකි සතියක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන්නා වූ සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 7 8 9 සහ 10 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා මේ සතිය ඔබට යහපත් වාසනාවන්ත සතියක් වනු ඇත ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන අතර ප්‍රිය සම්භාෂණයන්ට සහභාගී වීමට අවස්ථා උදා වේවි අනාගත දියුණුව සඳහා ගන්නා උත්සාහ සාර්ථක වේවි ඔබගේ දියුණුවට අතිහිත දීමට
මව්පස ඥාතියෙකු ඉදිරිපත් වන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. ගෘහ ජීවිතයේ සැනසෙල්දායක වන අතර කාලත්‍රය හා දරුවන් සමග සතුටින් කාලය ගත වනු ඇත. ධනලාභයක් පමණක් නොව අන්සතු වස්තු පව හිමිවීමට ඉඩකඩ පවතින්නේ සතියබැවින් ඒ පිළිබඳව උනන්දුව දක්වනව නම් තමයි වඩා සුදුසු වෙන්නේ. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය නඩු හබු වලින් සහනෙ උදා කරවන්නා වූ සතියක්. 6-7-8 සහ 9 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා. යහපත් වාසනාවන් සතියක ආරම්භයේ තමයි මේ උදා වෙන්නේ. ගෘහ ජීවිතයේ සතුටින් හා ප්‍රීතියෙන් ගත වේවි. ජයග්‍රහණය පතා කරන කටයුතු වලින් ජය අපේක්ෂා කළ හැකි සතියක්. නිරෝගී සුවය පවතිනු ඇත. ජීවිතය සුව පහසුවෙන් ගත වේවි. සතුරන් දමණය වන අතර නඩු හබු වලින් සහනෙ උදා වන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. බලාපොරොත්තු හා අදහස් ඉටු වේවි. රෝගියෙකුගේ දුක සැප විමසීමට ලැබෙන්නා වූ කාලයක්. වෙහෙස දෙනන කාර්යයන්වල නිරත වීමට සිදු වේවි. සතියේ මැද දිනවලදී හදිසි ධනලාභයක් හිමිවීමේ වාග්ය පවතිනවා. විනෝදයට සිත ඇදී යන සතියක් විදිහට මේ සතිය පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතිනා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. චන්ද්‍රයා 5, 6, 7 සහ 8 වෙන්න මතින් ගමන් කරනවා. සිතේ පැවති ප්‍රේතිමත් බව 5 යනු ඇත. කරන කියන කටයුතු වල අවුල් ස්වභාවයක් තමයි ඇති කරවන්නේ. ආදරණීයන් සමග ප්‍රශ්න ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. සතියේ මුල එලෙස සිදුවද සතියේ මැද සිට තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇත. හදිසි ධනලාභයක් ලැබීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. දරුවෙකුගේ ජයග්‍රහණය පිළිබඳ සතුටු විය හැකි කාලයක්. ශාරීරික සනීපය යහපත් වේවි. සතුරු කරදර පහව යාවි. බලාපොරොත්තුවත් එලෙසින්ම ඉටුවන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. නිෂ්ඵල අධික වෙහෙස හා තෙහෙට්ටුව දැනෙන ගමන් යෑමට ඔබට සිදුවන සතියක් විදිහට මේ සතිය පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතිය හදිස්සි අනුතුරක් ඇතිවීමේ අවධානම පවතිනා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. චන්ද්‍රයා 4, 5, 6 සහ 7 වෙන්න මතින් ගමන් කරනවා. නව ප්‍රසිද්ධියට කරණා යෙදේවි. සිතට නිදහස මදි වේවි. අන්‍යයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වීමට සිදු වේවි. ඇසුරු කරන අයගේ කරදර හිරිහෙර මතුවන ග්‍රහ ගෝචරයක් තමයි මේ සතිය ක්‍රියාත්මක වන්නේ. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයක්. ජලයෙන් පීඩා ඇති විය හැකි අතර හදිසි අනුතුරු වලට මැදිවීමට ඔබට සිදු වේවි. ප්‍රවේසම් වන්ව සතියේ මැද සිට තත්ත්වය යහපත් අතර පරිවර්තනය වේවි. විශේෂ දියුණුවකට මඟ පැදෙන්නා වූ කාලයක්. හදිසි ධනලාභයකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳ උනන්දු වන්න ගෞරවය හා දියුණුව ඇති කරවන්නා වූ කාලයක් විදිහට මෙම කාලය පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ආදර සම්බන්ධතා බිඳ වැටීමක් පෙන්නුම් කරනවා. 3, 4, 5 සහ 6 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවන අතරේ තමයි සතිය ආරම්භ වන්නේ. ධෛර්යයෙන් කටයුතු වල යෙදෙන අතර සිත එක අරමුණක නොපිහිටයි. සිතේ චංචල ගතිය වැඩි වේවි. අධික වියදම් යෙදීවි. ගෘහ ජීවිතය පිළිබඳ එතරම් සතුටට පත්විය නොහැකි ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබගේ සිදුවිය හැකි වැරදීම් අවම කරගත හැකි බවක් පෙන්නුම් කරනවා. කරගෙන යන කටයුතු වලට බාධා පැමිණෙන අතර ධන හානියකට ඉඩ ඇති කාලයක්. රක්ත වාතයෙන් පීඩා විඳින්නට සිදුවේවි. ආදර සම්බන්ධතා බිඳ වැටේවි. සති අන්තය යහපත්ය. ගේදොර ජීවිතය යහපත් වේවි. සුළුසුළු ධනලාභ හිමි වේවි. බලාපොරොත්තු ඉටු වේවි. නිරෝගී සුවය අත්වනා වූ කාල සීමාවක් විතරම මෙම කාල සීමාව පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය විනෝද වීමේ අවස්ථාව උදා කරවන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. 2, 3, 4 සහ 5 වෙන්න මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතෙන් කටයුතු වලින් සාර්ථකත්වයට පත්වේවි. අනුන් වෙනුවෙන් කැපවීමට සිදුවන්නා වූ සතියක්. රෝගීන් බැලීමටත් ඔවුන්ගේ දුක සැප සෙවීමටත් රෝහල් වෙත යාමටත් සිදුවන කාල සීමාවක් විතරයි පෙන්නුම් කරන්නේ. දුර බැහැර ඥාතියෙකුගේ පැමිණීමත් අපේක්ෂා කළ හැකි කාලයක්. හදිසි ධනලාභවලට මන්පෙත් විවරණ අතර වැයපස තරමක් ඉහළ යන්නට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. මිතුරු මිතුරියන් සමග විනෝද වීමට අවස්ථාව උදා වේවි. ශරීර සනීපයටද බාධා ඇති කරන අතර උදරා බාධයකට ඉඩ ඇති බවක් තමයි පෙන්නුම් කරන්නේ. අලුත් අදහස් පහළ වන්නා වූ කාලයක්. ඒවා ක්‍රියාත්මක කිරීමද අපහසු වන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ධන ලාභ හිමිකම් පවතිනා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ ලග්නයේ 2, 3 සහ 4 වෙන්න මතින් ගමන් කරනවා. සතියේ මුල් දින 2 එතරම් අපල සහිත බවක් තමයි පෙන්නුම් කරන්නේ.
ඉන්පසු තත්ත්වයේ යහපත් අතර හැරෙනු ඇත. බලාපොරොත්තු ඉටුවන අතර ධනලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. රැකියා රැකීරක්ෂා කටයුතු වලට බාධා එල්ලවනු ඇත. ඒවා මැඩගෙන කටයුතු කිරීමට අවස්ථාව ශක්තිය ලැබෙනු ඇත. වියදම් අධිකව යෙදේවි. කතා බහේදී ප්‍රවේශමෙන් වචන හසුරවනවා නම් වඩා සුදුසු වෙනවා. තම කාලාචාරයට සුළු අසනීප තත්ත්වයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනා වූ කාලයක්. හිතවතුන්ගෙන් ප්‍රිය සාදයන්ට සම්බන්ධ වීමට ආරාධනා ඔබට ලැබෙන්නා වූ කාලයක් විදිහට මෙම කාලය පෙන්눔 කරනවා. මාමේ ඔබට සඳහන් කළේ පුදු පලාපල විස්තරයක් පමණයි. උපතේදී ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා රවි සහ ගුරු ග්‍රහයන් සිටින ස්ථානය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. එමෙන්ම ඔබ ගත කරන මහදසා සහ අතුරු දසාවන්ගේ බල දුබලකම් මතද ගෝචරඵල වෙනස් වීමට හැකියාව පවතින බව සිහියේ තබා ගන්න. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාටම යහපත් වූ වාසනාවන්ත වූ කාලයක් උදා වේවා.